හරි බ්ලඩ් වල අපිට ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ හීමොපොයිසිස් ගැන. එතකොට නමේම තේරෙනවා තියෙනවනේ. එතකොට ඒ කියන්නේ හීමෝ කියන්නේ බ්ලඩ් වලට සම්බන්ධව, පොයිසිස් කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් එක. එතකොට හීමොපොයිසිස් කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් ඔෆ් බ්ලඩ් සෙල්ස්. හරිනේ. ඒක අපහු කොටස් තුනකට බෙදන්න පුළුවන්. එරිත්‍රොපොයිසිස්, මයලොපොයිසිස්, ත්‍රොම්බොපොයිසිස් කියලා. එරිත්‍රෝ කියලා කියන්නේ RBC වලට, මයලෝ කියලා කියන්නේ හැම වෙලාවෙම WBC වලට, ත්‍රොම්බෝ කියලා කියන්නේ ප්ලේට්ලට්. එතකොට පිළිවෙලට ගත්තොත් RBC ප්‍රොඩක්ෂන් එක, WBC ප්‍රොඩක්ෂන් එක සහ ප්ලේට්ලට් ප්‍රොඩක්ෂන් එක තමයි ඔය කියලා තියෙන්නේ. හීමොපොයිසිස් එක වෙන්නේ හීමොපොයිටික් ටිෂුස් වල. එතකොට ඉපදෙන්න කලින් ඉඳලම හීමොපොයිසිස් එක වෙන්න ඕන. ඉපදෙන කලින් ඉඳලම බ්ලඩ් තියෙනවනේ. එතකොට මුලින්ම හීමොපොයිසිස් එක වෙන්නේ යෝක් සැක් එකේ. මොකද ඒක තමයි ඉස්සෙල්ලම හැදෙන එක. පස්සේදී ඩිවලොප්මන්ට් වෙනකොට ලිවේක ස්ප්‍රින් එක හැදුනට පස්සේ ඒවයිනුත් හීපොසිස් එක වෙනවා. අන්තිමේදීම තමයි බෝන් මැරෝස් වලින් හදන්න පටන් ගන්න. ඒත් බෝන් මැරෝස් වලින් වැඩේ බාරගනිද්දී ලිවේක ස්ප්‍රින් එකයි ටික ටික වැඩි, ඒ කියන්නේ හීපොසිස් එක ඒවයි ක්‍රමයෙන් අඩු වෙලා යනවා. එතකොට සාමාන්‍යයෙන් ඉන්ට්‍රෝඩක්ටරි ලයිෆ් එකේ සෙකන්ඩ් වීක් එකේදී වගේ තමයි යෝක්සක් එකෙන් ඔය හීපොසිස් එක පටන් ගන්න. පස්සේදී තමයි ලිවේක ස්ප්‍රින් එකයි මේ හීමොපොයිසිස් එක කරන්නේ. සාමාන්‍යයෙන් බෝන් මැරෝස් ටික ඔක්කොම එකතු කරලා ගත්තොත් ඒක සාමාන්‍ය ලිවර් එකේ සයිස් එකට වගේ මැච් වෙනවලු. මේ ඒ කියන්නේ සාමාන්‍ය ඇඟේ ලොකු ඕගන් එකක් ඉදිරියට සලකන්න පුළුවන්. ඉදිරියට පස්සේ සාමාන්‍යයෙන් චිල්ඩ්‍රන් කෙනෙක්ගේ හැම බෝන් එකකම වගේ බෝන් මැරෝස් තියෙනවා, ඇක්ටිව් බෝන් මැරෝස් තියෙනවා. ඒතර හීමොපොයිසිස් එකේ හැම බෝන් එකකම වගේ වෙනවා, හැම ලොම් බෝන් එකකම. හැබැයි ඉපදිලා අවුරුදු 20ක් ඉදිරිය පස්සේ සමහර බෝන් මැරෝස් ඉනක්ටිව් වෙලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ එක්සෙල් ස්කෙල්ටන් එකයි, හියුමරස් එකේ, ෆිම එකේ, අපයින්ස් නුයි විතරයි. ඇඩල්ට් කෙනෙක්ගේ හියුපොයිසිස් එක වෙන්නේ එක්සෙල් ස්කෙල්ටන්, හියුමරස් එකේ, ෆිම එකේ, අපයින්ස් වල විතරයි. ස්කෙල්ටන් එකට ස්ටර්නම් එක, රිප්ස්, පෙල්ලික් බෝන් එක, වර්ටිබ්‍රාස් තියෙනවා. එතකොට කලින් තිබිච්ච ඒවා ඉනක්ටිව් වෙනවා කියලා කිව්වනේ. එතකොට ඇක්ටිව් බෝන් මැරෝ එකක් ඉනක්ටිව් බෝන් මැරෝ එකක් වෙන්නේ ඒර ඇක්ටිව් බෝන් මැරෝ එකේ තිබිච්ච හීමොපොයිටික් ටිෂුස් ෆැට් වලින් රිප්ලේස් වෙනවා. එතකොට කලින් ඇක්ටිව් බෝන් මැරෝ එක නැත්නම් රෙඩ් බෝන් මැරෝ එක ෆැට් වලින් රිප්ලේස් වුණාට පස්සේ ඒක yellow බෝන් මැරෝස් බවට පත් වෙනවා. බෝන් මැරෝස් අතර තියෙන හීමොපොයිටික් ටිෂු එකේ තියෙන සෙල්ස් වලින් 75%ක්ම තියෙන්නේ WBC හදන සෙල්ස්. CD25 තියෙන RBC හදන සෙල්ස්. හැබැයි සර්කියුලේෂන් එක ගත්තන් පස්සේ වැඩිපුර තියෙන්නේ WBC වලට වඩා RBC. හැබැයි හීමොපොයිටික් ටිෂු එක ඇතුළ ගත්තන් පස්සේ වැඩිපුර තියෙන්නේ WBC හදන සෙල්ස්. ඒකට හේතුව තමයි WBC වල ලයිෆ් ස්පෑන් එක, එහෙම නැත්නම් T-half එක RBC වලට වඩා ගොඩක් අඩු. ඒ නිසා WBC මේ ලෙවල් එක මේ රෙෆරන්ස් රේන්ජ් එකේ තියාගන්න WBC හදන මේ රේට් එක වැඩි වෙන්න තමයි 75%ක් WBC හදන්නෙත්, 25%ක් RBC හදන්නෙත්. සාමාන්‍යයෙන් හීමොපොයිටික් ටිෂු එකක් කියලා කියන්නේ ඇඟේ වේගෙන්ම සෙල්ස් ප්‍රොලිෆරේට් වෙන එක තැනක්. ඒක සාමාන්‍යයෙන් ඉන්නේ ඒ තියෙන මූලිකම ආකාරයේ තියෙන සෙල්ස් ඉස්සෙල්ලම ප්‍රොලිෆරේට් වෙනවා. ඊට පස්සේ ඒක ඩිෆරෙන්ෂিয়েට් වෙනවා. ඊට පස්සේ තමයි අන්තිමේදී මැචුරේෂන් එක වෙන්නේ. කලල අවධියේදී, එහෙම නැත්නම් මේ එම්බ්‍රයෝ එකේදී තියෙන මූලිකම ආකාරයේ තියෙන සෙල්ස් වලින් තමයි අපේ ඇඟේ හැම සෙල් එකක්ම පස්සේදී හැදෙන්නේ. එතකොට ඒ තියෙන මූලිකම ආකාරයේ තියෙන සෙල්ස් වලට වගේ තමයි කියන්නේ ප්ලුරිපොටන්ට් ස්ටෙම් සෙල්ස් කියලා. වෙන හැරෙට එම්බ්‍රයෝ එකේ බ්ලාස්ටොසිස්ට් අවස්ථාවේ වගේ තියෙන සෙල්ස්. එතකොට මෙහෙම මත තියාගන්න, කොහේ හරි තැනක ස්ටෙම් කියලා එනවනම් සෙල් වර්ගයකට, ඒ ස්ටෙම් කියන එකේ තේරුම තව දුරටත් ඒවට ඩිෆරෙන්ෂিয়েට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව දුරටත් ඩිෆරෙන්ෂিয়েට් වෙලා වෙනත් සෙල්ස් බවට ඩිෆරෙන්ෂিয়েට් වෙන්න පුළුවන් කියන එක තමයි ස්ටෙම් කියන එකේ තේරුම. මුල්ම ආකාරය තමයි ප්ලුරිපොටන් ස්ටෙම් සෙල්ස් කියලා කියන්නේ. ඒවා එතකොට ඩිෆරෙන්ෂিয়েට් වුණාට පස්සේ ඒවයින් කොටසක්පත් වෙනවා හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් බවට. එතකොට අනිත් ප්ලුරිපොටන් ස්ටෙම් සෙල්ස් ටිකක් මේ වෙනත් මේ පද්ධතියින් වල සෙල්ස් හදන්න ඒ පැත්තට යොමු වෙනවා. එතකොට සර්කියුලේෂන් මේ බ්ලඩ් සර්කියුලේෂන් එකට අදාළ සෙල්ස් හදන්න තමයි හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් වලින් කරන්නේ. ඒ හීමොපොයිටික් ස්ටෙම් සෙල්ස් වලට ආපු හැදෙනවා කමිටඩ් ස්ටෙම් සෙල්ස් නුයි බෝන් මැරෝ ලිම්ෆෝයිඩ් ප්‍රිකසර්ස් කියනවායි. එතකොට කමිටඩ් ස්ටෙම් සෙල්ස් වලින් ආපහු නැවතත්
आरबीसी हदन डब्ल्यूबीसी हदन प्लेटलेट हदन ओय पात्र तुन सदा मे सेल डिफरेंशिएट वेन्न पटन गन्न एतकोट आरबीसी हदन के मूलम आकारे तमाय प्रो एरिथ्रोब्लास्ट किया कियन्ने एतकोट एव पिलिवेलट अर्ली नोब्लास्ट इंटरमीडिएट नोब्लास्ट लेट नोब्लास्ट कियला पिलिवेलन डिफरेंशिएट वेनवा දැන් මේ වැඩේ වෙනකොට සෙල්ස් බෙදෙනක නෙවෙන්නේ සෙල්ස් බෙදෙනවා කියන සෙල්ස් වල ප්‍රමාණය එන්නේ අඩු වෙනවා සෙල් වොලියුම් එක එන්නේ අඩු වෙනවා ඒ වගේම අනිත් පැත්තට මේ ඇතුලේ හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එකත් වැඩි වෙනවා සෙල් බෙදෙනවා වගේම අනිත් පැත්තට හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා එතකොට සෙල් බෙදෙන නිසා ප්‍රමාණය එන්නේ අඩු වෙනවා හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා ඒ නිසා අන්තිමේදී කොහොම හරි වෙන්නේ सेल का हिमोग्लोबिन कंसंट्रेशन वैडी वे हिमोग्लोबिन कंसंट्रेशन वैडी वेला कोई महर वेला कंसंट्रेशन सीट तीस हतरा वेगा अन्न न्यूक्लियस एक्सपेल ट्रिगर वे इक न्यूक्लियस सेल त्रिहिम पसंद लेरनो ब्लास्ट रेटिकुला साइट पत्ते हैं रेटिकुला साइट न्यूक्लियस इतकोट सर्क्युलेशन इनवन इन आरबीसी विधीर निमी उन्न रेटिकुला साइट विधीर तमें बोन मेरो स्वलिंग एलियटेन अभी सर्क्युलेशन ब्लड से अतमें सर्क्युलेशन इरिथ्रो साइट बोट मैच्योर विलाट मेगाकेरियो साइट प्लेटलेट्स लुकदे मेगाकेरियो साइट के साइट प्लस मेकिंग पड़ी पड़ी क्याली गलवीला क्याली वगैरह तमें प्लेटलेट्स के इतने न्यूक्लियस ने ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්න WBC වර්ග පහෙන් හතරක්ම හැදෙන්නේ ඔය මයලොබ්ලාස්ට් කියන එකෙන්. එතකොට න්‍යූට්‍රොෆිල්, ඊසිනොෆිල්, බේසොෆිල් යන මොනෝසයිට්. ලිම්ෆොසයිට් හැදෙන්නේ අර වෙනම කලින්ම අර මේ වෙනම පාත්‍රයක කියනෝනේ බෝන් මැරෝ ලිම්ෆොසයිට් ප්‍රිකර්සර්ස් කියලා. ත්‍රේවයින් ඩිෆරෙන්ෂියේට් කළා තමයි B ලිම්ෆොසයිට්, T ලිම්ෆොසයිට් ඒව හැදෙන්නේ. ඊට අමතරව ඒව ඉන්න හැදෙනවා නැචරල් කිලර් සෙල්ස් කියලා ඒව ඉමුන් පාඩමේදී තියෙනවා කියන. එතන බී ලිම්ෆොසයිට් ටී ලිම්ෆොසයිට් කියලා වර්ග දෙකක් තියෙන හේතුව පොදුවේ බෝන් මැරෝ ලිම්ෆොසයිට් ප්‍රිකර්සර්ස් හැදින්නේ බෝන් මැරෝ ඇතුලේ හැබැයි ඒව ඩිෆරෙන්ෂියේට් වෙන්නේ තැන් දෙකක. ඒතර බෝන් මැරෝ එක ඇතුලේ හැදිලා බෝන් මැරෝ එකේම ඩිෆරෙන්ෂියේෂන් එක වෙනව නම් ඒවා බී ලිම්ෆොසයිට් මොකද බෝන් මැරෝ නිසා බෝන් මැරෝ එක ඇතුලේ හැදුනට ඩිෆරෙන්ෂියේෂන් එක වෙන්නේ තයිමස් එකේ නම් අන්න අපි කියනවා टी लिंबोसाइट के इलाट मे चार्टे निर मेदन वचन दिखने तब साइट की सह ब्लास्ट की साइट की हेम सेल्स ब्लड सर्क्युलेशन की ब्लास्ट की वगे सेल्स बोन मेरो हिमत्मत एरिथ्रो ब्लास्ट नो ब्लास्ट की हेमती बोन मेरो इव सर्क्युलेशन आव पस्त दुटते ब्लास्ट कील की इट पास सैट इला हिमोपोएटिक स्टेम सेल्स ऑस्टियोक्लास्ट कूफ सेल्स मास सेल्स डेंड्रिटिक सेल्स लंग हैंड सेल्स सामान्य बोन मैरो हिमोपोएटिक स्टेम सेल्स हरिम पड़ाई उन्ना गेनोन के हिमती है ना संपूर्ण बोन मेरो डिस्ट्रॉइड पेशेंट उन्ना मे एकेन्नी मे वगे हिमोपोएटिक स्टेम सेल्स पोड़ी प्रमाण की इंजेक्कर अरे संपूर्ण डिस्ट्रॉइड प्रमाण हरियाणा संपूर्ण रिप्लेस करवांकला अरे पोड़ी हिमोपोएटिक स्टेम सेल्स प्रमाण एक संपूर्ण बोन मेरो रिप्लेस करी में हकी व्यक्ति इलाट बोन मेरो हिमोपोसिस अवश्य अनीसाधक न्यूट्रिएंट्स हार्मोन्स न्यूट्रिएंट्स अकड़े विटामिन वर्ग वेलिंग विटामिन बी ट्वेल्व एंड फोलिक एसिड होलसेल डिवीजन ओनवेनो इक डीएनए सिंथेसिस ओनवेनो इट वस हार्मोन्स पत्तिंगत्तम थायरोक्सिन एंड्रोजन एरिथ्रोपोइड इनिशिएशन इक गनिसर कथा करना पिरिमियागे हेम हिमोपोसिस वेडियन्न हेतुवक्तम एंड्रोजन्स वेडिपुर पिरिमिया निसा ඊට අමතරව මේ මයික්‍රෝ එලිමන්ට්ස් මයික්‍රෝ එන්වයරන්මන්ට් සෝ අත් තින් ඕන එරිත්‍රෝපොයිටින් කියන්නේ ග්ලයිකෝ ප්‍රෝටීන් එකක්
එතකොට ඒක ප්‍රධාන වශයෙන්ම නම් හදන්නේ කිඩ්නීස් වලින්. එහෙම නැත්නම් ලිවර් එකට හදන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය 85ක් විතරම හදන්නේ කිඩ්නි වල 15ක් වගේ තමයි ලිවර් එකේ හදන්නේ. ඒ නිසා කිඩ්නි ඩිසෝඩර් එකකදී ඒ කියන්නේ කිඩ්නි සම්පූර්ණයෙන් ෆේල් වුණොත් ලිවර්ගෙන් හදන්නේ 15ක් විතරක් නිසා කිඩ්නි ඩිසෝඩර් එකකදී එරිතුපොඩි සික්‍රීෂන් එක කම්පන්සේට් කරගන්න බෑ ලිවර් එකට. ඒ නිසා ඒ වගේ අවස්ථා ඒ වගේ කන්ඩිෂන් එකකදී අනිවාර්යෙන් එරිතුපොයිඩින් සික්‍රීෂන් අඩු වෙලා එනීමියා තත්වයක් වගේ එන්න පුළුවන්. කිඩ්නි එකේ හදනවා නම් ඒ හදන්නේ පෙරිටිබියුලර් කැපිලරි නෙට්වර්ක් කියන එකේ. එහෙම නැත්නම් ලිවර් එකේ හදනවා නම් ඒක පෙරිවීනස් හෙපටොසයිට්ස් වල තමයි හදන්නේ. මොකද ওই සෛල වර්ග දෙවර්ගෙම එරිත්‍රොපොයිටින් සඳහා කෝඩ් කරන mRNA එක තියෙනවා. වැදගත්ම දෙයක් තමයි රීනල් මෑස් එක අඩු වෙන කන්ඩිෂන් එකක්. එහෙම නැත්නම් ඔය නෙෆ්‍රෙක්ටොමිය වගේ එකකදී ලිවර් එකට එරිතුපොඩි සික්‍රීෂන් එක කම්පන්සේට් කරගන්න බෑ. එතකොට ඒ වගේ කන්ඩිෂන් එකකදී අපිට පුළුවන් රිගම්බිනන් DNA ටෙක්නොලොජියකින් හදාගත්තේ එරිතුපොඩින් ඒ පේෂන්ට් දෙන්න. එතකොට එරිත්‍රොපොයිටින් වලින් කරන්නේ බෝන් මැරෝ වල එරිත්‍රොපොයිටින් සෙන්සිටිව් කමිටඩ් ස්ටෙම් සෙල්ස් ප්‍රමාණය වැඩි කරලා RBC ප්‍රොඩක්ෂන් එක වැඩි කරන එක. එතකොට RBC ප්‍රොඩක්ෂන් එක වැඩි කරනට අමතරව එරිත්‍රොපොයිටින් වලට පුළුවන් හිමොග්ලොබින් සින්තසිස් එක වැඩි කරගන්න. ඒ වගේම මේ දැනට හදාගෙන තියෙන RBC රිලීස් කරන්න සර්කියුලේෂන් එකට. එතකොට රිලීස් වෙන්නේ ගොඩක් වෙලාවට රෙටිකුලොසයිට්ස් විදියට වෙන්නවා. සාමාන්‍යයෙන් එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක ස්ටිමුලේට් වෙන්නේ හයිපොක්සියාවලින්. හයිපොක්සියා තමයි මෝස්ට් පොටෙන්ට් ස්ටිමුලේටර් එක එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එකට. ඒක තමයි ගොඩක් වෙලාවට ඔය කවුරු හරි කෙනෙක් ගොඩක් බ්ලීඩ් වුණොත් එහෙම නැත්නම් ඒ වගේ මොකක් හරි හයිපොක්සික් කන්ඩිෂන් එකකට ලක් වුණොත් එයාගේ RBC ප්‍රොඩක්ෂන් එහෙම වැඩි වෙලා බ්ලඩ් වල රෙටිකුලොසයිට් කවුන්ට් එක එහෙම වැඩි වෙන්න පුළුවන්. ඒතරේ ඒ ඔක්කොම කරන්නේ එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි වෙච්ච නිසා. හයිපොක්සියාම විතරක් නෙමෙයි ඊට අමතරව තව ස්ටිමුලේෂන් ගොඩක් තියෙනවා. මේ ඒවයින් දැන් ඔය හයි ඇල්ටිටියුඩ් එකකට වගේ ගිය කෙනෙක්ගේ RBC කවුන්ට් එහෙම වැඩි වෙන්න හේතු වෙන ගොඩක් වෙලාවට ඇල්කලෝසිස්. මොකද හයි ඇල්ටිටියුඩ් කන්ඩිෂන් එකකදී හයිපර් වෙන්ටිලේෂන් එක එනවා. හයිපර් වෙන්ටිලේෂන් එනවා කියන්නේ යාගේ බ්ලඩ් වල CO2 තියෙනේම ඉක්මනින් වොෂ් අවුට් වෙනවා. බ්ලඩ් වල CO2 ඉක්මනින් වොෂ් අවුට් වෙනවා කියන්නේ බ්ලඩ් මේ ඇල්කලයින් වෙන්න පටන් ගන්නවා. එතකොට රෙස්පිරේටරි ඇල්කලෝසිස් තත්ත්වයක් එනවා. එතකොට මේ රෙස්පිරේටරි ඇල්කලෝසිස් එක තමයි එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි කරවල RBC කවුන්ට් වැඩි කරවන්න හේතු වෙයි. ඕකේ අනිත් ස්ටිමුලේෂන්ස් ටික මේ ඔය තියෙන හෝල් කාක කියන කොම්පාර්ට් එකෙන් මත තියක් තරම් ලීසි. ඕකේ ඕකේ තව විශේෂ නැත්තම් ඇන්ඩ්‍රොජන් කියන එක. මොකද පිරිමියාගේ ගැනුවට වඩා RBC කවුන්ට් එක වැඩි වෙන්න හේතුව ඔය ඇන්ඩ්‍රොජන්ස් පිරිමියාගේ වැඩිපුර තියෙන නිසා. ඊට අමතරව ඔය කැටකොලමයින්ස් වගේ වෙනුත් එරිත්‍රොපොයිටින් සික්‍රීෂන් එක වැඩි කරනවා කියලා මත තියාගන්න. හරි. එතකොට රෙටිකුලොසයිට් කියලා කියන්නේ ඉමැචුව RBC කියන RBC එක බඩපත් වෙන රෙටිකුලොසයිට් එක මැචුව වෙලා. එතකොට ලේට් නෝබ්ලාස්ට් වලින් අර නියුක්ලියස් එක එක්ස්පෙල් කරාට පස්සේ පත් වෙන සෛල තමයි බිකු රෙටිකුලොසයිට් කියලා. එතකොට ඒකට නියුක්ලියස් නැහැ. නියුක්ලියස් නැති වුණාට කලින් අවදි වෙලා හදාගත්ත mRNAs තාම තියෙනවා රෙටිකුලොසයිට්ස් ඇතුළේ. ඒ නිසා හිමොග්ලොබින් සින්තසිස් එක කරගන්න පුළුවන්. ඒකට ඉෆෙක්ට් වෙන්නේ නැහැ. මේ නමුත් රෙටිකුලොසයිට් එකත් තවදුරටත් මැචුව වෙලා RBC වුණාට පස්සේ RBC කරනම් හිමොග්ලොබින් හදාගන්න බෑ. නමුත් රෙටිකුලොසයිට් එකට හිමොග්ලොබින් හදාගන්න පුළුවන්. මේ නමුත් නියුක්ලියස් එකක් නැහැ. සාමාන්‍යයෙන් 2% වඩා අඩුවෙන් වගේ තමයි රෙටිකුලොසයිට් කවුන්ට් එක තියෙන්නේ බ්ලඩ් වල. ඒක වැඩි වෙන්න පුළුවන් ඔය හිමොලිටික් කන්ඩිෂන් එකදී. ඒ කියන්නේ හිමොපොයිසිස් එක වැඩි වෙන කන්ඩිෂන් වලදී. මොකද ඇකියුට් බ්ලඩ් ලොස් එකක් වෙනකොට ඊට පස්සේ ඇනීමියා තත්ත්වයකට ට්‍රීට්මන්ට් කරාට පස්සේ ආය යථා තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ වගේ කන්ඩිෂන් වලදී රෙටිකුලොසයිට් කවුන්ට් එක වැඩි වෙන පුළුවන්. මොකද හිමොපොයිසිස් වැඩි වෙනවා කියන්නේ ඒක එරිත්‍රොපොයිටින් වලින් බෝන් මැරෝස් මේ ස්ටිමුලේට් වෙනවා. ඒතර බෝන් මැරෝස් වලින් රෙටිකුලොසයිට්ස් විදිහට තමයි සෙල්ස් එළියට දාන්නේ. එතකොට මේ අපි කිව්වනේ ඒක එරිත්‍රොපොයිටින් වල එක ෆන්ක්ෂන් එකක් කියලා.
මේ සෙල්ස් රිලීස් කරන එක බෝන් මැරෝස් වලින්. එතකොට බෝන් මැරෝ වල තියෙන රෙටිකුලසයිට් කවුන්ට් එක වැඩි වෙනවා මේ විදිහට. එරිතොපොයිටික් සෙක්‍රීෂන් එක රෙගුලේට් වෙන හැටි අපි කලින් යන්තම් කිව්වා. ඒ කියන්නේ හයිපොක්සික් කන්ඩිෂන් වලදී තමයි ලකුවටම එරිතොපොයිටික් සෙක්‍රීෂන් එක වැඩි වෙන්නේ. එතකොට ඒ කියන්නේ හයිපොක්සික් කන්ඩිෂන් එකකදී ඒක ඒ කියන්නේ හයිපොක්සියා කියන කන්ඩිෂන් එක ඩිටෙක් කරගන්න පුළුවන් කිඩ්නි වලට. එතකොට කිඩ්නි වල තියෙන පිරිටිබුල කැපිලරි නෙට්වර්ක් වලින් එරිතොපොයිටික් සෙක්‍රීෂන් එක වැඩි කරගන්න. දැන් අපි කෝ සාමාන්‍යයෙන් ඇඩල්ට් කෙනෙක්ගේ හීමොපොයිසිස් එක වෙන්නේ බෝන් මැරෝස් ඇතුළේ. එතකොට බෝන් මැරෝස් වලට පිටින් කොහේ හරි හීමොපොයිසිස් එකක් එනවා නම් ඒ වගේ වෙලාවකදී කියනවා එක්ස්ට්‍රා මෙඩල්ලරි හීමොපොයිසිස් කියලා. මෙඩල් එකෙන් එළි එක්ස්ට්‍රා මෙඩල්ලරි හීමොපොයිසිස්. ඉතින් සාමාන්‍යයෙන් ඇඩල්ට් කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෝන් මැරෝස් නැතුව වෙන කොහේ හරි එරිතොපොයිසිස් එක හීමොපොයිසිස් එක වෙනවා නම් ඒක වෙන්න පුළුවන්. අනිත් තැන් දෙක තමයි ලිවර් එක සහ ස්ප්ලීන් එක. එතකොට ලිවර් එකයි ස්ප්ලීන් එකයි වැඩේ බාරගන්නේ බෝන් මැරෝස් වලට හරියට හීමොපොයිසිස් එක කරගන්න බැරි වෙන කන්ඩිෂන් වලදී. උදාහරණයක් විදිහට ගත්තොත් බෝන් මැරෝ ෆයිබ්‍රෝසිස් ඒ වගේ කන්ඩිෂන් එකක. එහෙනම් බෝන් මැරෝ එක නැතුව ලිවර් එකේ හරි ස්ප්ලීන් එකේ හරි හීමොපොයිසිස් එක වෙන අවස්ථාවලදී තමයි අපි කියන්නේ එක්ස්ට්‍රා මෙඩල්ලරි හීමොපොයිසිස් කියලා. ඉනිෆෙක්ටිව් එරිත්‍රොපොයිසිස් කියලා කියන්නේ එරිත්‍රොපොයිසිස් එක වෙනවා බෝන් මැරෝස් ඇතුලේ. හැබැයි බෝන් මැරෝස් ඇතුලේ හැදෙන ඒ එරිත්‍රොපොයිසිස් එක අවසානයේ හැදෙන සෙල්ස් බෝන් මැරෝ එක ඇතුළේදීම විනාශ වෙලා යනවා. ඒ නිසා ඉෆෙක්ටිව් නැහැ. හැදෙන ටික ඒක ඇතුළේදීම විනාශ වෙලා යනවා. ඒ නිසා කියනවා ඉනිෆෙක්ටිව් එරිත්‍රොපොයිසිස් කියලා. ලිවර් එක ස්ප්ලීන් එක එහෙම නෝමලි කරන්නේ RBC හදනවට වඩා RBC විනාශ කරන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සර්කියුලේෂන් එකේ යන ඇබ්නෝමල් RBC. ඒ කියන්නේ සාමාන්‍ය RBC එකක් වගේ ෆ්ලෙක්සිබල් නැති, ඒ කියන්නේ ඩිෆෙක්ටිව් වගේ සෙල්ස් තියෙනවා නම් ඒව අඳුරගන්න පුළුවන් ඔය ලිවර් එකේ ස්ප්ලීන් එකේ ඒකේ තියෙන රෙටිකියුල එන්ඩිතීලියල් සිස්ටම් කියන එකට. ඒතර ඒ සිස්ටම් වල තියෙන මැක්‍රෝෆේජස් වගේ සෙල්ස් වලින් තමයි අර ඩිෆෙක්ටිව් RBC වගේ වඳුරගෙන ඒවා විනාශ කරලා දාන්නේ. හිමොග්ලොබින් කියන්නේ අපි දන්නවා රෙඩ් බ්ලඩ් සෙල් ඇතුලේ ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ට් කරන්න තියෙන කම්පවුන්ඩ් එක. ඒකන මම හිතන්නේ භාගමිශ වල ඊට වඩා හොඳට කතා කරනවා. ත්‍රික ග්ලොබින් චේන් හතරකිනුයි තනි හීම් කාණ්ඩ එකිනුයි තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඔක්සිජන් එක බැඳෙද්දි ඒ විදිහට බැඳෙන්න ඒ කියන්නේ හිමොග්ලොබින් වල තියෙන ස්ට්‍රක්චර් එක රිලැක්ස් වෙනවා. ආපහු ඩිඔක්සිජනේටඩ් වෙද්දී ආපහු හැකිලෙන්න ගන්නවා. ඊළඟට සාමාන්‍යයෙන් හීම් කාණ්ඩ ඇතුලේ අපි දන්න අයන් තියෙනවනේ. ඒතර තියෙන්නේ සාමාන්‍ය ෆෙරස් විදියට. ඒක ෆෙරික් වුණාද අපි කියන්නේ. ඒ කියන්නේ එක එක ඩ්‍රග්ස් වලින් හරි ඒ වගේ මොන හරි ඔක්සිඩයිසින් ඒජන්ට්ස් වලින් බ්ලඩ් දිගේ යද්දී ඔක හීම් එකේ තියෙන ෆෙරස් ෆෙරික් වුණොත් ඒ වගේ වෙලාවකදී අපි කියනවා ඒවට මෙත්තිමොග්ලොබින් කියලා. සාමාන්‍යයෙන් එහෙම මෙත්තිමොග්ලොබින් හැදුනොත් RBC එක ඇතුළෙම තියෙන එන්සයිම් සිස්ටම් එකක් මෙත්තිමොග්ලොබින් රිඩක්ටේස් සිස්ටම් කියලා. ඒතර ඒකෙන් සාමාන්‍යයෙන් මේ මෙත්තිමොග්ලොබින් වෙනේම ආපහු ඒ කියන්නේ ෆෙරික් ෆෙරස් කරලා ආපහු හිමොග්ලොබින් යථාර්ථයට පත් කරගන්න පුළුවන්. එතකොට බැරි වෙලාවත් ඒ එන්සයිම් එකේ මොකක් හරි කන්ජෙනිටල් ඇබ්සන්ස් එකක් තිබ්බොත් ඒ වගේ කෙනෙක්ට හෙරිඩිටරි මෙත්තිමොග්ලොබිනීමියා එන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ඉන්ෆන් කෙනෙක්ගේ ඊට පස්සේ ඇඩල්ට්ස් ලගේ මේල්ස් ලගේ ෆීමේල්ස් ලගේ ඊට පස්සේ ෆීමේල්ස් ලගේ ප්‍රෙග්නන්ට් නාන් ප්‍රෙග්නන්ට් ඒ අයගේ වෙන වෙනම තියෙන සාමාන්‍ය හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එක ගැන අයිඩියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇඩල්ට් කෙනෙක්ට වඩා ඉන්ෆන් කෙනෙක්ගේ තමයි හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එක වැඩි. මොකද ඉන්ෆන් කෙනෙක් කියන්නේ ඇඩල්ට් කෙනෙක්ට සාපේක්ෂව හයිපොක්සික් කන්ඩිෂන් එකක ඉන්නේ. ඒ නිසා එරිතොපොයිටික් සෙක්‍රීෂන් වැඩි හැම වෙලෙම. ඒ නිසා හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එහෙමත් වැඩි. ඇඩල්ට්ස් ලගෙනුත් අපි කිව්වා මේල්ස් ලගේ තමයි වැඩි ෆීමේල්ස්ට වඩා. මොකද මේල්ස් ලගේ ඇන්ඩ්‍රොජන්ස් තියෙන වැඩිපුර. ඒ නිසා එරිතොපොයිටික් සෙක්‍රීෂන් එක වැඩි වෙලා හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එහෙමත් වැඩි. ඊළඟට ෆීමේල්ස් ලගෙන් ගත්තම ෆීමේල්ස් ලගෙත් ප්‍රෙග්නන්ට් අයට වඩා නන් ප්‍රෙග්නන්ට් අයගේ අඩුයි ඇත්තට. මොකද ප්‍රෙග්නන්ට් අයගේ තියෙන හෝමෝන් නිසා වෝටර් රිටෙන්ෂන් එනවා. ඒ වගේම ඒ වෝටර් රිටෙන්ෂන් එන නිසා හිමොඩයලුෂන් එකක් වෙනවා. නන් ප්‍රෙග්නන්ට් කෙනෙක්ට වඩා ප්‍රෙග්නන්ට් කෙනෙක්ගේ හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක වැඩි වුණත් අර හීමෝ ඩයලූෂන් ඉෆෙක්ට් එක නිසා කන්සන්ට්‍රේෂන් අඩු වෙලා
වගේ තමයි පෙන්වන්නේ. හරි. ඇනීමියා කියන එකේ ඔක ඩිෆිනිෂන් එක ඕන. ඇනීමියා කියන්නේ එතකොට රිඩියුස්ඩ් හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් ඉන් බ්ලඩ් ලෝවර් දෑන් නෝමල් ලෙවල් රිලේටිව් ටු ඒජ් සෙක්ස් ඇන් ෆිසියොලොජිකල් ස්ටේටස්. ඕකේ රේස් කියන එකත් එන්න ඕනේ. එතකොට ඒජ් සෙක්ස් රේස් ඇන් ෆිසියොලොජිකල් ස්ටේටස්. මොකද ඔය කන්ඩිෂන් හතර යටතේ, ඒ කියන්නේ ඒජ් සෙක්ස් රේස් ෆිසියොලොජිකල් ස්ටේටස් ඔය හතර යටතේ, ඒ කියන්නේ හතර අනුව හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් කියන එකේ නෝමල් රේන්ජ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒජ් එක අනුව වෙනස් වෙනවා, සෙක්ස් එක අනුව වෙනස් වෙනවා. මේ විදිහට ඒකයි ඒ හතර විශේෂයෙන් මේ හයිලයිට් කරන්න ඕනේ. දැන් නෝමල් නන් ප්‍රෙග්නන්ට් වුමන් කෙනෙක්ගේ වගේ නෙමෙයි, ප්‍රෙග්නන්ට් වුමන් කෙනෙක්ගේ. ඒතර එයාගේ තියෙන ඕන රෙෆරන්ස් රේන්ජ් එක වෙනස් වෙනවා. ඒතකොට මේ ඒ වගේම ඇල්ටිටියුඩ් එක වෙනස් වෙද්දිත් තියෙන ඕන හිමොග්ලොබින් රෙෆරන්ස් රේන්ජ් එක වෙනස් වෙනවා. එතකොට ඒ වගේ හේතු අයිති වෙන්නේ එතකොට ෆිසියොලොජිකල් ස්ටේටස් යටතේ. ඇනීමියා එතකොට වර්ග කරන්න පුළුවන් RBC වල මෝපොලොජි එක අනුව සහ ඇනීමියා වෙන හේතු, ඒ කියන්නේ ඒටියොලොජි එක අනුව. එතකොට ගොඩක් වෙලාවට ඇනීමියා කන්ඩිෂන් එකක් එද්දී RBC වල මෝපොලොජි එක වෙනස් වෙනවා. එක මයික්‍රොසිටික් කියනවා සෙල්ස් ප්‍රමාණයෙන් කුඩා නම්, මැක්‍රොසිටික් කියනවා ලොකු වෙනවා, නෝවොසිටික් කියන්නේ නෝමල් සයිස් එකම තමයි. ඒ විදිහට මෝපොලොජි එක අනුව වෙනස් මේ ක්ලැසිෆයි කරන්න පුළුවන්. ඒ වගේම ඒටියොලොජි එක අනුව ක්ලැසිෆයි කරන්න පුළුවන්. එක්කෝ ලොස් එක වැඩි වෙලා ඇනීමියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් එක අඩු වෙලා ඇනීමියා වෙන්න පුළුවන්. ලොස් එක වැඩි වෙන කන්ඩිෂන් තමයි එතකොට බ්ලීඩින්. ඒ වගේම ප්‍රොඩක්ෂන් එක අඩු වෙන කන්ඩිෂන් එකකට උදාහරණයක් තමයි බෝන් මැරෝ පැතොලොජි එකක්, කියන්නේ බෝන් මැරෝ සප්‍රෙෂන් එකක් හරි බෝන් මැරෝ ෆේලියර් එකක් ප්‍රොඩක්ෂන් එක අඩු වෙන නිසා RBC. බ්ලඩ් පික්චර් එකක ඇනීමියා එක මොකක්ද කියලා මෝපොලොජි එක අනුව අඳුරගන්න තියෙන ක්‍රමය තමයි, කියන්නේ RBC වල සයිස් එක ගැන අයිඩියාවක් ගන්න ඕනේ. ඒතොර RBC වල නෝමල් සයිස් එක කියන එක ගැන අයිඩියාවක් ගන්න පුළුවන් RBC එක කම්පැනි කරන මේ WBC තියෙනවනේ. ඒ WBC වල සයිස් එකත් එක වගේ කම්පයා කරලා තමයි RBC වල සයිස් එක එක්කෝ එක මයික්‍රොසිටික්ද මැක්‍රොසිටික්ද එහෙම නැත්නම් නෝමොසිටික්ද කියන එක හිතාගන්න ඕනේ. අරකට සාපේක්ෂව තමයි, කියන්නේ WBC වලට සාපේක්ෂව වගේ තමයි RBC වල සයිස් එක හිතාගන්නේ. ඒ කියන්නේ බ්ලඩ් පිච් එකක වගේ. මයික්‍රොසිටික් කියන එකේ තේරුම සෙල්ස්, ඒ කියන්නේ RBC වල සයිස් එක නෝමල් සයිස් එකකට වඩා අඩුයි, පොඩි. හයිපොක්‍රොමික් කියන එකේ තේරුම මේ RBC වල තියෙන ඕන වර්ණයක් නෝමල් එකකට වඩා අඩුයි. ඒක හයිපොක්‍රොමික් කියලා කියන්නේ. මයික්‍රොසිටික් වෙන්න හේතුව කොහොම හරි ඇඟේ හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක නෝමල් තත්ත්වයෙන් පවත්වා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හිමොග්ලොබින් ඉනෆ් හදා ගන්න බැරි වුණා පස්සේ තමයි මයික්‍රොසිටික් වෙන්නේ. ඒ නිසා ඔය අයන්, ඒ නිසා ඔය අයන් ඩෙෆිෂන්සි ඇනීමියා එකක් වුණත්, තැලසීමියා, සිඩරෝබ්ලාස්ටික් ඇනීමියා, ඒ වගේ ඕනම හිමොග්ලොබින් ප්‍රමාණයක් හැදෙන්නේ නැති ඕනම කන්ඩිෂන් එකකදී මයික්‍රොසිටික් ඇනීමියා එන්න පුළුවන්. අයන් ඩෙෆිෂන්සි ඇනීමියා වලදී පැහැදිලිවම අයන් නැති නිසා අයන් ඕන වෙනවනේ හිමොග්ලොබින් හදාගන්න. ඒ නිසා හිමොග්ලොබින් මේ ප්‍රමාණවත් පරිදි හදාගන්න බැරි වෙනවා එතෙන්දී අයන් ඩෙෆිෂන්සි ඇනීමියා එකදී. ඒ නිසා මයික්‍රොසිටික් එනවා. ඒතර ඒ නිසාම තමයි එතන ඇනීමියා එක එන්නේ, මේ ප්‍රමාණවත් හිමොග්ලොබින් ප්‍රමාණයක් බ්ලඩ් වල නැති නිසා. ඒතර ඒක ගන්න පුළුවන් ෆෙරිටින් ලෙවල් අඩු. ෆෙරිටින් කියන්නේ අයන් වල ස්ටෝරේජ් ෆෝම් එකක් නෑ ඇඟේ. ඒකෝට අයන් අඩුයි කියන්නේ කොහොමත් අයන් ස්ටෝස් අඩුයි කියන්නේ ෆෙරිටින් ලෙවල් අඩු. තැලසීමියා වගේ වෛදි වෙන්නේ, තැලසීමියා වලදී අපි දන්නවා ඇල්ෆා තැලසීමියා කියලා කියනවා, බීටා තැලසීමියා කියලා කියනවා. ඒතර ඔය පොදුවේ ගත්තම තැලසීමියා වලදී වෙන්නේ ඇල්ෆා ඇන්ඩ් බීටා චේන්ස් සමාන අනුපාත වලින් හැදෙන්නේ නැති වුණා. ඒ කියන්නේ එක වර්ගයකට වඩා අනිත් වර්ගයේ අඩු. ඒ නිසා මේ පෙයා වෙන්න බැරි වෙලා ප්‍රමාණවත් එතනෙත් එන්නේ ආවහ ප්‍රමාණවත් හිමොග්ලොබින් ප්‍රමාණයක් හදාගන්න බැරි වෙනවා. ඇඟේ ෆන්ක්ෂනල් හිමොග්ලොබින් ලෙවල් එක අඩුයි. ඒත් ඒ නිසා, ඒ කියන්නේ හිමොග්ලොබින් අඩු නිසා තමයි සෙල්ස් පොඩි වෙන්නේ, මයික්‍රොසිටික් වෙන්නේ. ඒතොර ඒ වගේම තමයි, ඒතොර තැලසීමික් කන්ඩිෂන් එකකදී ඇල්ෆා චේනුයි බීටා චේනුයි එකම ප්‍රමාණ වලින් නෙමෙයි හැදෙන්නේ. ඒ නිසා වැඩිපුර හැදෙන චේන් වර්ගයේ ප්‍රෙසිපිටේට් වෙනවා RBCs ඇතුළ. ඒතොර එහෙම වෙනකොට වෙන්නේ සාමාන්‍ය ඒ RBC එක ඩිෆෙක්ටිව් RBC ආපුවාට පතන. ඒතර ඒ වගේ RBC මේ රෙටිකියුලෙන්ඩ් තියෙන සිස්ටම් වලදී, ඒ කියන්නේ විශේෂයෙන් ස්ප්ලීන් එකේ වගේදී
විනාශ වෙලා යන. ඒ නිසා RBC ප්‍රොඩක්ෂන් එක වැඩි වුණත් ඒ වගේ වෙලාවකදී හැදෙන ඒවත් අලුතෙන් හැදෙන ඒවත් ඩිෆෙක්ටිව් වගේ සෙල්ස් නිසා ඒවා ඉක්මනටම සර්කියුලේෂන් එකෙන් අයින් වෙලා යන. ඒතර ඒකත් හේතුවක් මේ ඇනීමියා එකේ. ඒක නමුත් අයිති වෙන්නේ ෆෙරිටින් ලෙවල් වැඩි අවස්ථාවකටද? ඒකට වෙන මොකක් නෙමෙයි හේතුව. ගොඩක් වෙලාවට තැලසීමික් පේෂන් කෙනෙක්, තැලසීමියා තියෙන පේෂන් කෙනෙක්ට රෙගියුලර් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න රෙගුලර් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් නැතුව ඒ වගේ කෙනෙක් සර්වයිව් වෙන්න අමාරුයි. ඒ නිසා රෙගුලර් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරන්න. රෙගුලර් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරද්දී ඇඟේ අයන් එක්ස්ට්‍රා වෙන ප්‍රමාණය වැඩි. එතකොට අයන් ඕවර්ලෝඩ් එකක් එන්න පුළුවන් මේ ලේසියෙන්. හේතුව තමයි සාමාන්‍යයෙන් අපේ ඇඟේ අයන් ස්ටෝරේජ් එක මේන්ටේන් කරන්නේ අයන් ඇබ්සෝප්ෂන් එකෙන්. මේ එහෙම නැතුව අයන් එලියට් ඇඟෙන් පිටතට දාන හරි ක්‍රමයක් නෑ. අයන් ඇබ්සෝප්ෂන් එක පාලනය කරලා තමයි ඇඟේ මේ කියන්නේ ප්‍රමාණවත් අයන් ස්ටෝරේජ් එක පවත්වාගන්නේ. එතකොට අපි ඩයට් එකෙන් ගන්න අයන් තමයි ඒ විදිහට ඇබ්සෝප්ෂන් එක මගින් පාලනය කරලා ඇඟේ අවශ්‍ය ප්‍රමාණය තියාගන්න පුළුවන්. හැබැයි රෙගියුලර් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරද්දි වෙන්නේ ඒ බ්ලඩ් වලින් අපිට ලැබෙන අයන් ටික කොහොමත් ලැබෙනවනේ. ඒතොර ඒ ටික මේ රෙගියුලේට් කරන්න විදියක් නැහැ. ඒතොර ඒ ටික එහෙම ඕවර්ලෝඩ් වෙච්ච අයන් එහෙම ඇඟෙන් ලේසියෙන් එළියට දාන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා අර බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් වලදී රෙගියුලර්ලි අපිට ඇඟට ඇතුළු වෙන අයන් ටික ඇඟේ ඕවර්ලෝඩ් වෙනවා. ඒතොර ඒකයි යෝග පෙරිටින් ලෙවල් වැඩි අවස්ථාවක් යටතට දාලා තියෙන්නේ. ඒ අයන් ඕවර්ලෝඩ් වීම නිසා වෙන වෙනම ආපහු කොම්ප්ලිකේෂන්ස් එනවා. සිඩරල්බ්ලාස්ටික් ඇනීමියා කියලා කියන්නේ බෝන් මැරෝස් ඇතුලේ තියෙන සෙල්ස් වල, ඒ කියන්නේ නියුක්ලියස් වටේ අයන් තැම්පත් වෙනවා සිඩරීන් විදියට. සිඩරීන් කියන්නේ අයන් වල එක ස්ටෝරේජ් ෆෝම් එකක්. එතකොට සිඩරීන් විදියට නියුක්ලියස් වටේ තැම්පත් වෙනවා. ඒතර එහෙම තැම්පත් වෙන සිඩරීන් විදියට තැම්පත් වෙන අයන් යුටිලයිස් කරගන්න බෑ සෙල් එකට. එහෙම යුටිලයිස් කරගන්න බැරුව තමයි අයන් එකතු වෙන්නේ. ඉතින් කොහොම හරි ඒකෙදිත් වෙන්නේ අන්තිමේදී ඒ යුටිලයිස් කරගන්න බැරි නිසා අයන් තැම්පත් වුණාට හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙන එකම වගේ තමයි. ඒතර හිමොග්ලොබින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙන එක කියන්නේ අර කලින් කිව්වා වගේම මයික්‍රොසිටික් වෙන්න හේතුවත් ඒකම තමයි. ඒ කියන්නේ හිමොග්ලොබින් ප්‍රමාණවත් පරිදි හදාගන්න බැරි වෙන කන්ඩිෂන් වලදී අපි කිව්වා මයික්‍රොසිටික්. ඒ කියන්නේ සෙල්ස් ප්‍රමාණය කුඩා වෙනවා කියන්නේ. ඊට අමතරව සමහර ක්‍රොනික් ඩිසීස් වලදීත් ඇනීමියා එන්න, මයික්‍රොසිටික් ඇනීමියා එන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඩයබටිස්, ඉන්ෆ්ලමේෂන්, ඊට පස්සේ ඇතරෝස්ක්ලෙරෝසිස්, ආතරයිටිස්, සමහර කැන්සර්ස්, ඒ වගේ ක්‍රොනික් ඩිසීස් තියෙන වෙලාවලදී සාමාන්‍ය මයික්‍රොසිටික් හයිපොක්‍රොමික් ඇනීමියා එක එන්න පුළුවන් කියලා තියෙනවා. හිමොග්ලොබින් අඩු වෙද්දී මයික්‍රොසිටික් එමෙන්නත සෙල්ස් ප්‍රමාණය කුඩා වෙනවා වගේම සෙල්ස් වල පාටත් අඩු වෙනවා. පාට තීරණය වෙන්නේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය මත වගේ නිසා. හිමොග්ලොබින් අඩු නිසා මේ වගේ කන්ඩිෂන් වලදී හයිපොක්‍රොමික් වෙන එකත් වෙනවා සෙල්ස්. ඊළඟට දැන් මයික්‍රොසිටික් නිසා සෙල්ස් පොඩිනේ. ඒ නිසා මීන් කෝපස්කියුලර් වොලියුම්, මීන් කෝපස්කියුලර් හිමොග්ලොබින්, ඊට පස්සේ මීන් කෝපස්කියුලර් හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් ඒ ඔක්කොම අඩුයි. සෙල්ස් ප්‍රමාණය කුඩා නිසා පැක්සෙල් වොලියුම් එහෙමත් අඩු, හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් ඒවත් අඩු, හිමොග්ලොබින් ලෙවල් අඩු. ඒ නිසා ඔය තියෙන රාශි ටික ඔක්කොම අඩු වෙන එක මත තියාගත්තා නම් හරි මේ මයික්‍රොසිටික් හයිපොක්‍රොමික් ඇනීමියා වල. හැබැයි RBC කවුන්ට් එක නෝමල් වෙන්න පුළුවන්. මැක්‍රොසිටික් ඇනීමියා කියන එකේ තේරුම සර්කියුලේෂන් එකේ තියෙන බ්ලඩ් RBC වල සයිස් එක නෝමල් සයිස් එකට වඩා ලොකුයි. එතකොට ඒක ආපහු කොටස් දෙකකට බෙදන්න පුළුවන්, එක්ක මෙගල් බ්ලාස්ටික් එහෙම නැත්නම් නාන් මෙගල් බ්ලාස්ටික් කියලා. මෙගල් බ්ලාස්ටික් මැක්‍රොසිටික් කියන්නේ සර්කියුලේෂන් එකේ තියෙන RBC වල සයිස් එක විතරක් නෙමෙයි ලොකු, බෝන් මැරෝස් ඇතුලේ තියෙන මේ සෙල්ස් වලත් සයිස් එක ලොකුයි සාමාන්‍ය මේ ප්‍රමාණයට වඩා. එහෙම උනොත් කියනවා මෙගල් බ්ලාස්ටික් මැක්‍රොසිටික් කියලා. නාන් මෙගල් බ්ලාස්ටික් මැක්‍රොසිටික් කියන එතකොට බ්ලාස්ට් එහෙම නැත්නම් බෝන් මැරෝස් ඇතුලේ තියෙන සෙල්ස් ප්‍රමාණය ලොකු නෑ, ඒ කියන්නේ සාමාන්‍ය. නමුත් සර්කියුලේෂන් එක ආවට පස්සේ RBC වල සයිස් එක ලොකුයි. ඒකයි නන් මෙගල් බ්ලාස්ටික් කියලා. බ්ලාස්ට් කියලා කියන්නේ හැම වෙලාවෙම අපි කිව්වනේ කලින් මේ මොනවද බෝන් මැරෝස් ඇතුලේ තියෙන සෙල්ස් වලට යොදා ගන්න නමක් කියලා. සයිට් කියලා එන්නේ හැම වෙලාවෙම මේ සර්කියුලේෂන් එකේ තියෙන සෙල්ස් වලට. ඒක මෙගල් බ්ලාස්ටික් වුණත් නන් මෙගල් බ්ලාස්ටික් වුණත් කොහොම හරි අන්තිමේදී මැක්‍රොසිටික් තමයි කන්ඩිෂන් එක. ඒ කියන්නේ සර්කියුලේෂන් එකට ආවට පස්සේ RBC වල සයිස් එක ලොකුයි.
දැන් අපි බෝන් මැරෝස් ඇතුලේ සෙල් ඩිවයිඩ් වෙලා මොනවද ප්‍රෝරිත්‍රොබ්ලාස්ට් වලින් ඉඳලා එහෙමම ඇවිල්ලා RBC වෙනකන් සෙල් ඩිවයිඩ් වෙලා එන විදිය ස්ටෙප් වයිස් අපි ඉගෙන ගන්න කලින්. එතකොට අපි හිතමු මොකක් හරි කන්ඩිෂන් එකක් එනවා සෙල් ඩිවිෂන් වෙන්න බැරි. ඒ කියන්නේ උඩ ලෙවල් වල සෙල් නවතිනවා. ඒ කියන්නේ ප්‍රෝරිත්‍රොබ්ලාස්ට් ඒලි නෝබ්ලාස්ට් එහෙමම කියලා ඒ උඩ ලෙවල් වල සෙල්ස් නවතිනවා. මොකද සෙල් ඩිවිෂන් වෙන්න බැරුව පල්ලෙහාට. එතකොට වෙන්නේ දැන් අපි කියවන කලින් දැන් ওই ප්‍රෝරිත්‍ර බ්ලාස්ට් වල ඉඳලා වගේ ඉරිත්‍රොසයිට් වලට එනකන් ওই සෙල් ඩිවිෂන් වෙන පාත්‍රයේකේ සෙල් ඩිවයිඩ් වෙන සෙල් වල ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ උඩ ලෙවල් වල සෙල්ස් ඒ කියන්නේ ප්‍රෝරිත්‍ර බ්ලාස්ට් වගේ සෙල්ස් සාමාන්‍ය RBC වලට වඩා ප්‍රමාණයෙන් ලොකුයි. දැන් සෙල් ඩිවිෂන් වෙන්න බැරි මොකක් හරි කන්ඩිෂන් එකක් තියෙනවනම් උඩ ලෙවල් වල සෙල්ස් ඩිවිෂන් වෙන්න බැරි නවතින නිසා ඒතොර ඒ සෙල්ස් වල ප්‍රමාණය විශාලයි කොහොමද? විටමින් B12 ඩිෆිෂන්සියක් ආවොත් ෆෝලික් ඇසිඩ් ඩිෆිෂන්සියක් ආවොත් ඒ වගේ කන්ඩිෂන් වලදී DNA සින්තෙසිස් කරගන්න බෑ. DNA හදාගන්න බැරි නිසා සෙල් ඩිවිෂන් වෙන මාරු. ඒ සෞඩ සෙල්ස් උඩ ලෙවල් වල සෙල්ස් නවතිනවා. සෙල් ඩිවිෂන් වෙන බැරු. ඒතර බෝන් මැරෝස් ඇතුලේ තියෙන ඒ සෙල්ස් කොමත් ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා කියන මේගලොබ්ලාස්ටික් කියලා. සෙල් ඩිවිෂන් ඊම අඩු වෙන කොහොමද? ඒ නිසා සෙල් ඩිවිෂන් ඊම අඩු නිසා කොහොමත් අන්තිමේදී ගත්තන් පස්සේ RBC කවුන්ට් එහෙම අඩුයි. එතකොට පැක්සෙල් වොලියුම් RBC කවුන්ට් ඒ ඔක්කොම අඩුයි. හැබැයි මීන් කෝපස්කියුල වොලියුම් එහෙම ලොකුයි. මොකද සෙල් මේගොල්ලෝ බ්ලාස්ටික් නිසා පැක්සෙල් වොලියුම් අඩුයි, RBC කවුන්ට් අඩුයි, ටෝටල් හිමොග්ලොබින් ලෙවල් එක අඩුයි. හැබැයි මීන් කෝපස්කියුල හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් එහෙම ඒව නෝමල් වෙන්න පුළුවන්. ඊළඟට නන් මෙගලොබ්ලාස්ටික් කියන්නේ බෝන් මැරෝස් ඇතුලේ සෙල්ස් ලොකු නෑ. ඒ කියන්නේ බෝන් මැරෝස් ඇතුලේ ක්‍රියාවලිය කොහොමත් නෝමල්. බෝන් මැරෝස් ඇතුලෙන් අර විදිහට සෙල් ඩිවයිඩ් වෙලා RBC එළියට දානවා. මේ වෙනතර රෙටිකුලසයිට්. එළියට දැම්මට පස්සේ සර්කියුලේෂන් එකේදී තමයි RBC වල සයිස් එක ලොකු වෙන්නේ මොන හරි ඔය කන්ඩිෂන් නිසා. ඒ කියන්නේ ඇල්කොහොල් ඇක්සස්, ලිවර් ඩිසීස්. ඒ ප්ලාස්ටික් කෙනියෝ තියලා ඒ කියන්නේ හයි ඔය දීලා තියෙන කන්ඩිෂන් වලදී එන්නේ නන් මෙගලොබ්ලාස්ටික්. සර්කියුලේෂන් එකේ සෙල්ස් විතරයි ලොකු. ඔය කන්ඩිෂන් වලදී එකින් එකට ලොකුවටම හේතුවක් පැහැදිලි කරන්න අමාරුයි. එහෙම අහන්නෙත් නැහැ. නමුත් ලිවර් ඩිසීස් වගේ එකදී නම් ඒකදී වෙන්නේ දැන් ලිවර් එකෙන් තමයි අපේ ඇඟේ කොලෙස්ටරෝල් මෙටබොලිසම් එක පාත් කරන්නේ. එතකොට ලිවර් ඩිසීස් එකේදී ඇඟෙන් කොලෙස්ටරෝල් එළියට දාගන්න ක්‍රමයක් නැති වෙනවා. එතකොට ඇඟේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන තැන්වල මේ වැඩිපුර කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා. මොකද ලිවර් එකෙන් ඒවා අයින් කරන්නේ නැති නිසා. දැන් RBC කියන්නේ ඒ වගේ මේ සෙල් එකක්. එතකොට කොලෙස්ටරෝල් තැම්පත් වෙලා තමයි ඒ වගේ වෙලාවකදී කියන්නේ ලිවර් ඩිසීස් එකදී RBC වල සයිස් එක ලොකු වෙන්නේ. එතකොට මේ බෝන් මැරෝස් ඇතුලේ තියෙන කොට සෙල්ස් ලොකු නෑ. නමුත් සර්කියුලේෂන් රඟට පස්සේ සෙල්ස් වල ප්‍රමාණය ලොකු වෙනවා. ඒකයි නන් මෙගලොබ්ලාස්ටික් මැක්‍රොසිටික් කියලා කියන්නේ. එතකොට නෝමොසිටික් නෝමොක්‍රොමික් කියන්නේ සෙල්ස් වල ප්‍රමාණය මේ සහ සෙල් වල වර්ණය නෝමල් RBC වල ඒවටම සමානයි. එතකොට මේකෙදී ගොඩක් වෙලාවට ඇනීමියා එකේන්නේ සෙල් වල මෝපොලොජි එකේ වෙනසක් වෙන්නේ නැහැ. RBC කවුන්ට් අඩු වෙලා තමයි මේක ඇනීමියා එකේන්නේ. කියන්නේ අපි හිතමු උදාහරණයක් විතර ගත්තොත් ක්‍රොනික් රීනල් ෆේලියර් වගේ එකක්. එතකොට ඒ වගේ කන්ඩිෂන් එකකදී එරිත්‍රෝපොයටින් සික්‍රීෂන් අඩුයි. එරිත්‍රෝපොයටින් කියන්නේ බෝන් මැරෝස් වලින් එරිත්‍රෝපොයිසිස් එක වෙනවා අඩු. ඒතර RBC කවුන්ට් අඩු වෙලා එතෙන්දී ඇනීමියා එක එනවා. නමුත් RBC වල සයිස් එක වර්ණය ඒ ඔක්කොම නෝමල් මේ සයිස් එක සහ වර්ණයට සමානයි. ඒ නිසා නෝමොසිටික් නෝමොක්‍රොමික්. ඒ වගේම බෝන් මැරෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් බෝන් මැරෝ සප්‍රෙෂන් වගේ එක ඒ කියන්නේ බෝන් මැරෝ සප්‍රෙෂන් එන එක කන්ඩිෂන් එකක් තමයි ඒ ප්ලාස්ටික් ඇනීමියා කියලා කියන්නේ. ඒතර ඒ ප්ලාස්ටික් ඇනීමියාකෙදි වෙන්නේ බෝන් මැරෝ ටිෂු එක ඒ කියන්නේ හීමොපොයිටික් ටිෂුස් තියෙන ඒවා ෆැට් වලින් රිප්ලේස් වෙනවා. එතකොට බෝන් මැරෝ එක මේ ඉන්ෆෙක්ටිව් වෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදීත් RBC කවුන්ට් ඒ කියන්නේ එරිත්‍රොපොයිසිස් එක අඩු වෙනවා. RBC කවුන්ට් අඩු වෙනවා. તો අනිත් උදාහරණ ටිකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හයිපොටිරිසම් ඇකියුට් බ්ලඩ් ලොස් එකක්. ඒ කියන්නේ බ්ලඩ් ලොස් එකක් වෙනකොට බ්ලඩ් එක RBC ටිකත් ඒ බ්ලඩ් වල තියෙන RBC ටිකත් අපේ ඇඟට අහිමි වෙනවා. එතකොට
මුළු ඇගේම ගත්තන් පස RBC කවුන්ට එක අඩු වෙනවා. ඒතර ඒක තමයි එතෙන්දි නෝමොසිටික් නෝමොක්‍රොමික් ඇනීමියා එකේ හේතුව. මොකද RBC ප්‍රමාණයක් අඩු වුණා කියලා තියෙන RBC වල සයිස් එකවත් වර්ණයවත් මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා නෝමොසිටික් නෝමොක්‍රොමික්. නමුත් ඇනීමියා මොකද කොටසක් RBC අහිමි වෙච්ච නිසා. එතකොට මේකෙදි සෙල්වල මෝපොලොජිය එක වෙනසක් වෙන්නේ නැති නිසා මීන් කෝපස්කියුල වොලියුම්, මීන් කෝපස්කියුල හිමොග්ලොබින්, ඊට පස්සේ මීන් කෝපස්කියුල හිමොග්ලොබින් කන්සන්ට්‍රේෂන් ඒ ඔක්කොම නෝමල්. නෝමොසිටික් නෝමොක්‍රොමික් නිසා. නමුත් පැක්සෙල් වොලියුම්, ඊළඟට RBC කවුන්ට්, ඊළඟට හිමොග්ලොබින් ටෝටල් හිමොග්ලොබින් ලෙවල් එක ඒ ඔක්කොම අඩුයි. මොකද RBC කවුන්ට් එක අඩුයි වෙන කන්ඩිෂන් නිසා මේක. ඊට පස්සේ ඔය පොදුවේ ගත්තම ඇනීමියා වල සිම්ටම්ස් සයින්ස් ඒක තමයි තියෙන්නේ. ඉස් ගත්තම ෆැටික් කියන ෆැටික් ගන්නේ දැන් හිමොග්ලොබින් ද ඇනීමියා කියන්නේ ලෝ ලෙවල්ස් ඔෆ් හිමොග්ලොබින්. එතකොට හිමොග්ලොබින් අඩුයි කියන්නේ ඔක්සිජන් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක අවුල් ඇඟේ. එතකොට ඔක්සිජන් සප්ලයි එක අඩු නිසා මසල් වල එහෙම ඔක්සිජන් මසල් වලට එහෙම ඔක්සිජන් හොඳට සප්ලයි වෙන්නේ නැති නිසා තමයි ෆැටික් ගතියෙන් හෙඩේක් එන්නේත්. ඒ වගේම ඒ කියන්නේ දැන් බ්‍රේන් එකට ඔක්සිජන් සප්ලයි එක මදි වෙන නිසා බ්‍රේන් එකේ බ්ලඩ් වෙසල්ස් ඩයිලේට් වෙන්න පුළුවන්. මේ ඒ වගේ අර ඩයිලේට් වුණාට පස්සේ ඇතුලේ මේ බ්‍රේන් එක ඇතුලේ මේ ඒ කියන්නේ ඉන්ටර්ග්‍රේනියල් ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒ වගේ කන්ඩිෂන් වලින් තමයි හෙඩේක් එක එන්නේ. ඊට අමතරව දැන් අයන් ඩෙෆිෂන්සි වගේ නම් තව තව හේතු තියෙනවා කියලා හොයාගෙන තියෙනවා හෙඩේක් එක එන්නේ. ඒක ලොකුවට ඕනේ නැහැ. ඒනස් ගතියක් තින්නේ බ්ලඩ් සප්ලයි එක අඩු වෙන නිසා බ්‍රේන් එකට. මේ හිමොග්ලොබින් අඩු වෙන නිසා ඇනීමියා එකකදී ඇඟට ඔක්සිජන් සප්ලයි එක මදි නිසා රෙස්පිරේටරි රේට් එක වැඩි වෙනවා. වැඩිපුර ඔක්සිජන් ඇඟට ගන්න නිසා තමයි ෂෝර්ට්නස් ඔෆ් බ්‍රීදින් එන්නේ. එක්සර්සයිස් වලදී ඒ කියන්නේ වෝකින්, ස්ටෑකේස් යන නගිනකොට ඒ වගේ වෙලාවවලදී එන්ජයිනා වගේ එන්න පුළුවන්. මේ මයෝකාඩියම් එක හාර්ට් එකේ මයෝකාඩියම් එකට ඔක්සිජන් සප්ලයි එක මදි වුණාම වගේ. එතකොට ඉන්ටර්මිටන්ට් ක්ලෝරිකේෂන් කියන්නේ ටික දුරක් කෙවිදගෙන යද්දි කකුල එහෙම මසල් පේන් එකක් කියන එක. ඒක දෙන්නේ ඒ මසල්ස් වලට බ්ලඩ් සප්ලයි එක එහෙම නැත්නම් සෝරි ඔක්සිජන් සප්ලයි එක මදි වෙන නිසා එනිමික් කන්ඩිෂන් වෙන්න. පැල්පිටේෂන්, චෙස්ට් පේන් ඉන්නේ හාර්ට් එක වැඩිපුර ක්‍රියාත්මක වෙන්න බලනවා. මේ හිමොග්ලොබින් අඩු ඇනිමික් කන්ඩිෂන් එකකදී හොඳ බ්ලඩ්ස් මේ ඔක්සිජන් සප්ලයි එකක් අඟකට තියාගන්න. එතකොට හාර්ට් එක වැඩිපුර මේ මහන්සි වෙන හින්දා වගේ තමයි පැල්පිටේෂන් ඇන් චෙස්ට් පේන් එක. සයින්ස් ගත්තම පේල පින්කිෂ් කලර්, කියන්නේ පේල් ගතියක් එන්නේ ඔය කන්ජන්ටයිවා, ඊට පස්සේ ලිප්ස් වල, ඐිලිඩ්ස් වල, ඒ වගේ මියුකෝසල් මෙම්බ්‍රේන් වල ගොඩක්ම පේල් ගතිය එන්නේ හිමොග්ලොබින් ලෙවල්ස් අඩු නිසා. ඒකේ අර තියෙන රෙඩ්නස් ගතිය අඩු වෙන නිසා. ටැකිකාඩියා එන්නේ තර කලිංගු වගේ මේ හාර්ට් රේට් එක වැඩි වෙන්න බලන. මොකද හොඳ ඔක්සිජන් සප්ලයි එකක් ඇඟට තියාගන්න. ඒතර ඒ වර්ක් එක වැඩි වෙනකොට හාර්ට් එක වැඩිපුර මේ ක්‍රියාත්මක වෙනකොට සිස්ටොලික් මර්මස් වගේ එන්න පුළුවන්. බවුන්ඩින් පල්ස් ඒ වගේව එන්න පුළුවන්. ඕක සයින්ස් අටතේ තියෙනවනේ කොලිනයිජේ කියන්නේ ස්පූන් ෂේප් නීල්ස්, ඊළඟසේ ටං එක ඉන්ෆෙක් වෙන එක, ඒ කියන්නේ ග්ලොසයිටිස් කියලා කියන්නේ. ඒ වගේ කන්ඩිෂන් ගොඩක් වෙලාවට ඉන්නේ අයන් ඩෙෆිෂන්සි ඇනීමියා වලදී. එතකොට අයන් ඩෙෆිෂන්සි ඇනීමියා වලදී අයන් නැති නිසා මේ හිමොග්ලොබින් වගේම මයෝග්ලොබින් හදාගන්න බෑ. එතකොට දිවේ එහෙම තියෙන මසල්ස් වල ওই තියෙන මයෝග්ලොබින් අඩු වුණාට පස්සේ මසල් වල එන ඩිෆෙක්ට් එකක් නිසා තමයි දිව ඉදිමෙන්නේ. ඒක තමයි ග්ලොසයිටිස්. ඊට පස්සේ ලේසියම් ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඒ වෙන්නේ තෝ හිමොග්ලොබින් ඇන් මයෝග්ලොබින් දෙක අඩු වෙන නිසා. එතකොට ඇනීමියා එක එන්න හේතුව හිමොලයිසිස් එකක් වගේ නම්, ඒ කියන්නේ හිමොලිටික් ඇනීමියා එකදී වගේ නම් ජෝන්ඩිස් වගේ සයින්ස් එන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට සයින්ස් ඇන් සිම්ටම්ස් කියන්නේ පැටලෙනවා වගේ දෙයක්. සිම්ටම්ස් කියන්නේ නම දිගයිනේ. එතකොට ඒක මතක තියාගන්න පේෂන් ඇවිල්ලා ඩොක්ටර් කියන එක. පේෂන් වැලට ආරම් කියවනවනේ. එතකොට පේෂන් ඇවිල්ලා ඩොක්ටර්ට කියවන දේවල් තමයි සිම්ටම්ස් කියලා කියන්නේ. ඩොක්ටර් විසින් පේෂන්ගෙන් අඳුර ගන්න දේවල් තමයි සයින්ස් කියලා කියන්නේ. එතකොට ඇනීමියා එන්න